මෙරට ආරක්ෂකාංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් රුසියානු යුද හමුදාවේ රැකියා සඳහා යොමු කරවන කුරුණෑගල ප්‍රදේශයේ කණ්ඩායමක් පිළිබඳව රුසියායේ රට හමුවේ පසුගිය පෙබරවාරි 2 වෙනිදා හෙළි කළා. Seat Car Radials. The road is yours. මොනාද අපිට කරන්න තියෙන්නේ ගිහිල්ලා? කොහොමත් දෙවන් ට්‍රේනින් එකක් තියෙන්නේ. ඒක ඔහේ වෙඩි තියන්න තියෙන්නේ. එහම අවුලක් නෑ. අපි කොච්චර කාලයක් ගෙහින් ඉන්නෝනේ? අවුරුද්දක් තමයි පළවෙනි තුනේ. ලක්ෂ 6කට උඩක් ගියනවා PR එක හම්බ වෙනවා. කෙසේ නමුත් එම ජාවාරම් කරුවන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැහැ. මේ අතර නීති විරෝධී ලෙස රුසියාවේ යුද පෙරමුණට යවා ඇති ශ්‍රී ලාංකිකයින් අතරින් 300කට අධික පිරිසක් තවමත් යුද පෙරමුණේ සිටින බවත් 200කට ආසන්න පිරිසක් යුද පුහුණු කඳවුරක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබුඩ මහතා පවසනවා. මට මතකයි දැන් මාස 2-3කට ඉස්සෙල්ලා හිරු CIA මේක එළිදරව් කළා. ඒ වෙලාවේ මේක බරපතල විදියට ගත්තනම් රජයේ ආයතන මේක පිළිබඳව අවධානය යොමු කළා නම් මේ ගැටලුව මෙච්චර බරපතල තත්ත්වයට වර්ධනය නොවෙන්න වලක්වා ගන්න තිබුණා. මේ රජයේ ආයතන මේක පිළිබඳව වග කිය යුතු ආයතන ඇස්කම් පියාගෙන හිටපු එක තමයි මේකට ගැටලුව. ඇයි එහෙම උනේ කියලා. ඉතින් ඒක නිසා හරි වෙච්ච දේ වෙලා ඉවරයි. දැන්වත් මේක නවත්තන්න ඕනි ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වෙන්න කියන එක තමයි අපේ තියෙන බරපතල ඉල්ලීම. යුද්ධෙට ගිහිල්ලා සටන් කරලා සටන් කරන්න බැරි වෙච්චයින් පස්සේ මේ රජයට කට්ටිය ගේන්න කියලා කියනවා නම් ඒක සාධාරණ ඉල්ලීමක් නෙමෙයි. ලෝකේ කොහේ හරි අනුතුරකට ලක් වෙලා ඉන්නවා නම් අපේ උත්සාහයක් දරනවා ලාංකිකයාට උදව් කරන්න. නමුත් අපි දන්නේ නැත්තම් මෙයා රුසියාවට ඇතුල් වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නේ නැත්නම් මෙයා රුසියාවට ඇතුල් වෙලා ඒක සටන් කරන්න යෙදিলা තිබෙනවා කියලා. කවුද එක්කෙනෙක් කිව්වා මේ කට්ටිය අවුරුදු දෙකක් හිටියොත් එතකොට සිටිසන් හම්බෙනවා. ඒකෝර මෑන් පවර් කම්පැනි එකකින් ගියොත් එහෙම කොහොමද සිටිසන් දෙන්නේ? මෑන් පවර් කම්පැනි එකකට කිසිම ඒ අයිතියක් නැහැ සිටිසන්ෂිප් දෙන්න. ඉතින් ඒ නිසා තමයි කවුරු හරි විදේශ රැකියාවකට යනවා නම් විදේශ සේවායකේ ලියාපදිංචි කරලා යන්න කියලා අපි ඉල්ලා සිටින්නේ. DRM ඩග්ලස් සෙන්ඩත් දසනායක කියන විශේෂ බලකායේ රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙක් මේ විදිහටම රුසියාවට ගිහිල්ලා අද වෙනකන් එතුමා ගැන කිසිම පයිඩයක් නැහැ. අද මෙතුමාගේ දයාබර මෑණියනුත් අභව ප්‍රාප්ත වෙලා ඒ නිසා අඩුම ගාන එතුමාට දැනගන්න ඕනේ මෙතුමා ජීවිතුන් අතර ඉන්නවද නැද්ද? ඒ නිලධාරියා ගිය ට්‍රක් රථයේ ඩ්‍රෝන ප්‍රහාරයක් වැදිලා කියලා තව මිත්‍රයෙකුට කියලා පයිඩයක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේක සහතික කරගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ අතර නීති විරෝධී ලෙස ලැට්වියාවේ දේශ සීමා හරහා පුද්ගලින් ප්‍රවාහන කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 5 දිනකෝ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එලෙස දේශ සීමාව හරහා මෝටර් රථයකින් පුද්ගලින් ප්‍රවාහන කිරීමෙන් සිට ඇත්තේ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු විසින්. ආරක්ෂකංශ විසින් පරීක්ෂා කිරීමේදී එම රථය තුළ ආසියානු සම්භවයක් ඇති පුද්ගලයන් 6 දිනකු සිට තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස ලැට්වියාව තුළ පදිංචි වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකිකයින්ට එරට රජය විසින් නඩු පවරා තිබෙනවා. දේශ සීමා උල්ලංඝනය කිරීමේ එරට නීතියට අනුව මොවුන් වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර 2 අතර කාලයක් සිර දඬුවම් විඳීමට සිදුවනවා.